මාර්තු මාසයේ අග සහ අප්‍රේල් මාසයේ මුල වසංගතයේ අපි අතහැර දැමීම නිසා මං හිතන්නේ ලංකාවේ දැනට කොරෝනා පිළිබඳ ප්‍රවණතාවය නිවැරදිව තක්සේරු කරන්නට බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් අවුරුද්දත් ඊට පස්සේ සතියන්තයත් ගත කරපු ආකාරයේ ප්‍රතිඵල අපිට ලැබෙන්නට නියමිතයි මේ මාසයේ පළවෙනි දෙවැනි සති තුල. ඒ නිසා විශේෂයෙන්ම රසායනාගාර සේවාවේ PCR පරීක්ෂණ ධාරිතාව නිවැරදිව කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා මේ මොහොතේ. ඒ නිසා අපි මූලික වශයෙන් අද වෙනකොට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලුවා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා මේ රසායනාගාර සේවාවේ කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණිකව මේ කාරණාව ඉදිරියට ගෙනියන්නට විශේෂ කමිටුවක් පත් කරන්නට කියලා සියලු සම්බන්ධක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුක්තව ඒකෙදි අපි යෝජනා කරනවා මේ වෙලාවේ විශේෂයෙන්ම රෝගයේ ප්‍රවණතාවය සෙවීම සඳහා ආම්බු පරීක්ෂණ ක්‍රියාවලිය රසායනාගාරවලට බරක් වෙන්නේ නැතුව ශාස්ත්‍රීය තුලම සිද්ධ කිරීම සඳහා අවශ්‍ය ජංගම රසායනාගාර සේවාව ඒකට අදාළ ප්‍රධාන ස්ථානීය PCR පරීක්ෂණ උපක්‍රම තියෙනවා ඒවත් එක්ක වහාම ස්ථාපිත කරන්න කියලා. ඒ වගේම ලංකාවේ ප්‍රභේද පිළිබඳව අඳුරේ යතපත ගන්න තත්වය නැති කරන්නට අපිට ලංකාවටම එකම එක ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ යන්ත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ඉල්ලීම් කරත් ඒක හමු වෙන්නේ නැති තත්වයක් යටතේ වුණත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ඒකට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් අපිට මේ මොහොතේ විශේෂයෙන්ම ප්‍රභේද අනුමාන කරන්න පුළුවන් PCR කට්ටල කීපයක් ඇවිල්ලා තියෙනවා. සමහර PCR කට්ටල ඒ මිලටම අපිට ප්‍රභේද අනුමාන කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රචාරය වෙන එංගලන්ත ප්‍රභේදය ඇතුළු ප්‍රධාන ප්‍රභේද හතර අනුමාන කරන්න පුළුවන් තවත් PCR යන්ත්‍ර කට්ටල කීපයක් තියෙනවා ප්‍රතික්‍රියක විදියට. අපිට අඩුම තරමේ ඒ ප්‍රතික්‍රියක කට්ටල ලබා දෙනවා නම් අපිට හැකියාවක් තියෙනවා ප්‍රභේද කළ යුතු පරීක්ෂණ මොනවද PCR නිදර්ශක මොනවද කියන එක තීරණය කරන්න. එහෙම නැතුව අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරන පරීක්ෂණ කීපයක් මත විතරක් පදනම් වෙලා ඒක සඳහා නිවැරදිව නිදර්ශක යොමු කරන්නේ නැතුව මේ ප්‍රභේද පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අපි බරපතල අර්බුදයකට මැයි මාසය තුල මුහුණ දෙන්නට නියමිතයි. ඒ වගේම මේ PCR පරීක්ෂණ සඳහා අපිට ලැබෙන ප්‍රධාන නිදර්ශක කට්ටල ඒ වගේම PCR පරීක්ෂණ සඳහා ලැබෙන ප්‍රතික්‍රියක කට්ටල ගත්තාම මේ වගේ තත්ත්වය ඉතා විශාල ප්‍රදේශයක වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ සංවේදීතාවය කියන කාරණාව අපි ලබා දෙන පරීක්ෂණ වාර්තාවට ඉතාම ඍජු අදාළ වෙනවා. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ රසායනාගාර ගණනාවකම දැනට ලැබෙන්නේ සංවේදීතාවයෙන් අඩු ප්‍රභේද පිළිබඳව සැක කරන්නට බැරි PCR ප්‍රතික්‍රියක කට්ටල. ඒ නිසා අපිට මේ මොහොතේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ විශේෂ අධ්‍යයනයක් කරලා හෝ මේ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කරන්න දැනට පාවිච්චි කරන PCR ප්‍රතික්‍රියක කට්ටලවල සංවේදීතාවය පිළිබඳව කාරණාව. එහෙම නැත්නම් අපිට සිද්ධ වේවි එක රසායනාගාරයක් පොසිටිව් කියලා වාර්තා කරනකොට තව රසායනාගාරයක් නෙගටිව් කියලා වාර්තා කරන විශාල ව්‍යාකූල PCR පරීක්ෂණ වාර්තා ස්වභාවයක් අපිට අනාගතයේ දැක ගන්නට හමු වේවි. ඒ නිසා දැනට ලෝකයේ ඉතාම සංවේදීව ප්‍රතික්‍රියක මගින් ප්‍රභේද සැක කරන්නට පුළුවන් PCR ප්‍රතික්‍රියක කට්ටල තියෙනවා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලංකාවේ සියලු රසායනාගාරවල එම ප්‍රතික්‍රියක ඉතා අඩු තත්වයක තියෙන්නේ. බොහෝ ඒවායේ තියෙන්නේ සංවේදීතාවයෙන් අඩු ඒවා. ඒ නිසා අපි දැම්මම මතක් කරනවා මැයි මාසෙදී PCR රසායනාගාරවල වාර්තා වැරදි කියන එක හෝ PCR රසායනාගාරවල ධාරිතාව අඩුයි කියන එක කියන්නේ නැතුව ඒ සූදානම සකස් කරගන්න රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ යටතේ මේ සම්බන්ධයෙන් සැලසුමක් හදලා ඒ සැලසුමට අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා අපි පැහැදිලිවම ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් අපි බරපතල අර්බුදයක රටක් විදිහට පත් වෙන්නට ඉඩ තියෙනවා කියන අනතුරු ඇඟවීමත් අපි කරනවා. ඒවා හොයාගෙන තියෙන්නේ අටවෙනිදා අප්‍රේල් අටවෙනිදා කියලා
සඳහන් කරේ. එතකොට ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙන අපේ රටේ ඉඳන් මේක මෙහෙම තියෙනවා මේවම කියලා. එතකොට අද තමයි මේ රටේ එලි කරේ මේ මාධ්‍ය සාකච්ඡාව තියෙනවා මේ මෙහෙම එකක් වෙනවා කියලා. ඒක මුකට ඒක කියන්න පුළුවන්. ඒක කලින් මේ ජනතාවට අපහැරියනම් මේ ජනතාව බේරගන්න තිබ්බනේ. දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. මිනිස්සු අවුරුද්දට ඇවිද්දා, ට්‍රිප් ගියා, ඉස්කෝල දරුවෝගේ මේ ප්‍රශ්නේ මග අරගන්න තිබ්බන මේ කලින් මේක දැනුම් තියලා රට ඔක්කොම ලොක්ඩවුන් කරලා මොනතරම් තත්යකට ගෙනවා. ඔව් පැහැදිලිවම දැන් ලංකාවට අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රභේදය වාතයෙන් පරිවහණය වෙනවා කියනකොට අපි මුල ඉඳලම ඒකට විරුද්ධ වුණේ මේ කාරණාව නිසා. මොකද ලංකාවේ මේ අලුත් කොරෝනා රැල්ලක් ඇතිවෙන්නට හේතුව අලුත් ප්‍රභේදයක් හින්දා හෝ වාතයෙන් පරිවහණය වීමට වඩා අපි මේ මූලික කාරණා යටපත් කරමින් කටයුතු කරපු නිසා කියන එක අපි කියන්නේ කාගෙත් එක්ක හෝ තියෙන තරහකට නෙවෙයි, නිවැරදි දිශානතියට යුත්තව අපි මේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නට ඕන හින්දා සහ ඒකට මුහුණ දෙන්නට ඕන හින්දා. එතන අපි කියන කාරණාව ඉතාම තහවුරු වෙලා තියෙනවා. මේ එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නෙවෙයි. එංගලන්ත ප්‍රභේදය කියන්නේ ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රභේදය, ලෝකයේ රටවල් ගණනාවක තියෙන ප්‍රභේදය, ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රභේද වලින් හතරෙන් ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රභේදය. ඉතින් එංගලන්ත ප්‍රභේදය සම්බන්ධයෙන් ලංකාව ගැන කිව්වත් අප්‍රේල් 8 වෙනිදා විතරක් නෙවෙයි, ලංකාවේ කරපු සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂකවලදී අපිට එංගලන්ත ප්‍රභේදය හම් වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට වාර්තා වෙනවා අප්‍රේල් 8 වෙනිදාත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් දීලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි දන්නවා ඇත්තටම එංගලන්ත ප්‍රභේදය තමයි ලංකාවේ පැතිරෙන්නට තියෙන ඉඩකඩ තියෙන්නේ කියලා. නමුත් ඒක අලුත් ප්‍රභේදයක් නෙවෙයි. ඒක ලංකාවට ඇවිල්ලා බොහෝ කල්, ඒක ලංකාව තුළ ව්‍යාප්ත වෙලත් බොහෝ කල්, අපේ පරීක්ෂණවල ප්‍රතිඵල සහ ජාන අනුක්‍රමික විශ්ලේෂණ සිදු කිරීමේ ප්‍රමාදය සහ කරන ලද විශ්ලේෂණවල ප්‍රතිඵල අපි පාවිච්චි නොකිරීම කියන කාරණාව. ඉතින් අපිත් දිගින් දිගටම දරන මතය තමයි එංගලන්ත ප්‍රභේදය ඇවිල්ලා ලංකාවට ගොඩක් කල්. එතකොට අපි ඒක දැන් අඳුරගෙන අලුත් ප්‍රභේදයක් කියන්න උත්සාහ කරාට ඒක අලුත් ප්‍රභේදයක් නෙමෙයි, ඉතාම පැරණි ප්‍රභේදයක්. ඒක ලංකාවේ පැතිරීම කියන එක අනුමාන කරන්න අපිට ඕනෑ තරම් සාක්ෂි මීට කලින් හමු වුණා. ඒ සාක්ෂි අපි පදනම් කරගත්තේ නැහැ. ඒ සාක්ෂි වලට අපි උත්තර හෙව්වේ නැහැ. ඒ සාක්ෂි අනුව වැඩ කරේ නැහැ. ඒ නිසා අපිට මේ වෙනකන් මේ රෝගය මෙච්චර දුර ව්‍යාප්ත වෙනකන් බලා ඉන්නට වුණා. ඉතින් දැන් හෝ මේ ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ කටයුතු විධිමත් කරන්න විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ප්‍රභේද හඳුනා ගැනීමේ වගකීම බාරගන්න කියන එකත්, ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ තැනකට කරන්න බැයි නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්න විශේෂඥයන් සහ ඒ රසායනාගාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අන්තර්ග්‍රහණය කරලා හරි මේ ක්‍රියාවලිය ජාතික වැදගත්කමකින් යුක්තව කරන්න කියන එකත් අපි කියනවා. මොකද මේ ප්‍රභේද හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වෙන්නේ අපි යොමු කරන නිදර්ශක පාවිච්චි කළා. එතකොට අපි යොමු කරන නිදර්ශක වල අඩුපාඩුවක් තිබ්බොත් හෝ ඒ යොමු කිරීමේ ක්‍රමවේදය ජාතික වශයෙන් ක්‍රමානුකූලව වුණේ නැත්නම් ඔවුන්ගේ ප්‍රතිඵලය ඇත්ත වුණාට ඒක රටේ තියෙන ප්‍රතිඵලයත් එක්ක කොච්චර සංසන්දනාත්මකව ඇත්තද කියන ගැටලුවත් අපිට ඉස්සරහට එනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ තැනක් මූලික කරගනිමින් සිද්ධ විය යුතුයි. ඒකට ඒක කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ එකක් තමයි දැනට ප්‍රවීණතාවයේ තියෙන්නේ. ඔවුන් තමයි ඒක නිවැරදිව කරලා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා ඉඩකඩක් ලබා දෙන්නට කියලා අපි ඉල්ලා සිටිනවා.